ගොඩක් අය මගේ අහන ප්‍රශ්නයක් තමයි ගොඩක් අය වට කීප දෙනෙක් ඇහුවේ අපේ CNC මැෂින් එකේ ස්කේල් එක ගැන තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි හිතුවොත් මැෂින් එකේ අපි PC එකෙන් දෙනවා සාමාන්‍ය මිලිමීටර් 20ක් 30ක් වගේ දුරක් යන්න කියලා. ඒකට ඇත්තටම මැෂින් එක යන්නේ ඊට අඩු හෝ වැඩි ප්‍රමාණකින් තමයි මූවමන්ට් එකක් ගන්න. ওই ප්‍රශ්න තමයි මගේ අහලා තිබ්බේ. ඒක කොහොමද විසඳගන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම UGS software එක open කරගන්නවා. ඔයාලත් එහෙම කරගන්න. හරි, මේ විදිහට මම open කරගත්තා. ඊළඟට board එක connect කරගන්න ඕනේ අපේ machine එකට. මෙතන කොම්පෝට් එක තෝරගෙන මේ විදිහට. හරි, කලින් වගේ තමයි ටික් කරගෙන. ඊළඟට ඔයා මේකේ මැෂින් වලට යන්න. මැෂින් වල මෙන්න මේ සෙටප් එකට ගිහිල්ලා එතනින් මේකේ නෙස්ට් කරාම මේ හැර තියෙනවා ඔයාලට පේනත් x දින x දනක ගම මේ කැල ටික මේකේ එතනින් පුළුවන් ඇත්තට මෝටරේ තියෙන මූවමන්ට් එක වෙනස් කරගන්න. අපි හිතුවොත් x එක ප්ලස් පැත්තට යන පැත්ත තියෙනවනේ, දකුණු පැත්තට නෑ යන්නේ, ඒක වම් පැත්ත කරගන්න පුළුවන්. වම් පැත්තට නෑ යන්නේ දකුණු පැත්ත. ඒ වගේ ඒ තියෙන මූවමන්ට් එකේ චේන්ජ් නැත්නම් මේ හරියෙන් කරගන්න පුළුවන්. මේ ටික ටික අපි හොඳ දාලා බලන්න. ඒක වෙනස් වෙන හැටි ඔයාලට ලොකු අදහසක් ගන්න පුළුවන්. හරි, කරලාම බලන්න ඒක මොකක්ද වෙන්නේ කියලා. ඒක මම වෙනස් කරගන්නේ. ඊළඟට එකක් වැඩිපුරම ගියා. හරි, මෙතන සෙටප් කැලිබ්‍රේෂන් කියන එකට ඔයාලා යන්න. එතන තියෙනවා ඉස්සල්ලාම මූව් කියලා. මෙතන මේ කොටස. හරි, ඉතින් මෙතනින් තමයි අතන මොකද වැඩි කරගන්නේ. මේකේ මෙතන තියෙනවා මේෂ, ඒ වගේම කැලිබ්‍රේට් කියලා මේ වගේ තුනක් තියෙනවා. ඉතින් පළවෙනි එකෙන් ඔයාලට පේනවා x ධන ඉදින් තියෙනවා. ඉතින් මම මේක x ධන ක්ලික් කරනවා. එතකොට ඔයාලට පේනවා මිලිමීටර් ගානකින් මේක මූව් වෙනවා. ඇත්තටම මැෂින් එක මූවමන්ට් එකක් ගන්නවා. මේකෙන් ඔයාලා සෙන්ටිමීටරයක් සෙන්ටිමීටර් 10ක් හරි කැමති ගානක් මේකෙන් කැලිබ්‍රේට් කරගන්න මාත් යවා ගන්නවා. අපි ගමු මිලිමීටර් 10ක්, ඒ කියන්නේ සෙන්ටිමීටර් 10ක්. හරි, සෙන්ටිමීටර් ගම යාජි මගුල යනවා. ඔහෝ හෝ 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 හරි, මම මිලිමීටර් 10ක් යවලා ඒකේ දුර මැනගත්තා. හරි, ඉතින් මෙතන මිලිමීටර් 10ක් යවමු. ඔයාගේ මැෂින් එකේ කිය ප්‍රමාණයක් තියෙනවා නැත්නම් ප්‍රමාණ ඒක ඔයාලා අනුරූලක් කරන් මැනගන්න. අනුරූලක් හරි විහිදිච්චට පස්සේ හරි ඕන මගුලකින් මැනගන්න තමයි ඕනේ. මැනගෙන බලන්න කොච්චර දිගක් තියෙනවද කියලා. ඉතින් මගේ මිලිමීටර් 15ද වෙච්චි මොන මතක නැහැ. ඉතින් ඒ ගාන අපි හිතමු 15ක් කියලා. 15 එතනට දාපුවාම එතන 10යි තියෙන්නේ. ඉතින් මේ හරිය මම 15 දැම්මා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන කැලිබ්‍රේෂන් එකේ ස්ටෙප් ගාන උඩින් දාලා තියෙනවා වෙනම ගාන 55.5 කියලා. ඒක තමයි අපේ අලුත් ස්ටෙප් සයිස් එක. ඉතින් ඕක වෙනස් කරගන්න ඕනේ. මෙතන තියෙන මේ 83 ගානන්නේ මේ ඇත්තට මගේ මැෂින් එකේ සෙට් වෙන්නේ 83.3 තමයි. මම මේක මේ එක්සැම්පල් එකට ඔයාලට කරලා මේ මෙහෙම තියෙන ගානක් දාලා පෙන්නන්නම්. ඔයාලා ඒක හරියට කරලා බලන්න. එතකොට මේ ඇත්තට වෙන ගාන මෙතනට දාන්න. එතකොට 55.5 ওই විදිහට අප්ඩේට් කරගත්තම ඉතින් වැඩේ ඉවරයි. වැඩේ හරි. ඒ විදිහටම දැන් අපි x එකනේ කරගත්තේ. ඔයාලට පුළුවන් y එකයි z එකයි එච්චරයි තියෙන්නේ. දෙන්නේ z එකක් නෑ ඇත්තට මේකේ. x එකයි y එකයි ඔයාලට කරගත්තා නම් මේ විදිහට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් පොතයි එකක් නෙමෙයි වෙන මැෂින් එකක් වුණා. මේ විදිහ තමයි වැඩේ කරගන්න තියෙන්නේ. හරි, මෙතනින් අප්ඩේට් කරලා එදා ගන්න පුළුවන්. ඉතින් ඔච්චරයි වීඩියෝ එක. ගෙන් එන්න.